සුබ සන්ධ්‍යාවක්. ගෙවන දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රොත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. මෙරටදී අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය. හෙරොයින් මෙහෙයුමට දායක වූ ආරක්ෂක අංශවලට ජනපතිගේ ප්‍රශංසාව. වතු ජනතාව නගා සිටුවීමේ රජයේ වැඩපිළිවෙල. කඳුකරේ දුවන ජනතාව අමතක කරලා නැහැ. ඒ ජනතාවත් ශ්‍රී ලාංකේය පුරවැසිකමේ සම්පූර්ණ භුක්තිය විඳිනවා. ITN Band the Band අති උත්කර්ෂවත් අවසන් තරගයට සියල්ල සූදානම්. ඉන්දු පාකිස්තාන අර්බුදය උග්‍ර වෙයි. ෆෝමියුලා 3 ආසියානු ශූරතාව දිනු ලාබාලතම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්. මෙරට ඉතිහාසයේ අත්අඩංගුවට ගත් විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටිය ප්‍රදේශයේදී සොයාගැන්වුවා. හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි නියෝග කෙරුණේ. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයුමට දායක වූ නිලධාරීන් දිරිමත් කළා. අත්අඩංගුවට ගත් මද්‍රව්‍ය තොගයද ජනාධිපතිතුමා නිරීක්ෂණය කළා. කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණයක රතගාලික දවතා තිබූ වෑන් රත දෙකකයි මෙම හෙරොයින් සහිත මලු 10 අසුරා තිබුණේ. එම මලු තුල පාර්සල් 27ක් තිබී සොයා ගැනුණා. එහි වටිනාකම රුපියල් මිලියන 2945 ඉක්මවන බව පොලිසිය ප්‍රකාශ කළා. හෙරොයින් කිලෝග්‍රෑම් 294 ග්‍රෑම් 490ක ප්‍රමාණයක් මෙහි තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශය සහ විශේෂ කාර්ය බලකාය එක්ව කළ මෙහෙයුමකදී හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනුණේ. මේ හෙරොයින් තොගය ඊයේ සවස සිදු කරන ලද වැටලීමකදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. ජාවාරම සඳහා මේ හෙරොයින් තොගය රැගෙන පැමිණි වෑන් රථ දෙකත් පොලිස් භාරයට ගැනීමට හැකියාව ලැබුණා. ඒ සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් අංක 27 ගම්මැද්ද පාර සරික්කමුල්ල කෙසෙල්වත්ත පානදුර ලිපිනේ පදිංචි වයස අවුරුදු 43ක් වූ මොහමඩ් බසීර් මොහමඩ් අජ්මීර් නැමැති පුද්ගලයෙක්. එවැගේම දෙවෙනි සැකකරු අංක 43 යෝනක පාර කෙසෙල්වත්ත පානදුර ලිපිනේ පදිංචි වයස අවුරුදු 32ක් වූ මොහමඩ් රිලා අහමඩ් රුස්නි නැමැති පුද්ගලයෙක්. හෙරොයින් තොගේ සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා. දින 7ක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දුන්නා. ඒ හෙරොයින් තොගේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කළ ඉල්ලීමකට අනුවයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ කණ්ඩායම් යොදවා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා. මෙම හෙරොයින් කුමන ප්‍රදේශවලට බෙදා හැරීම සිදු කළේද සහ ඊට සම්බන්ධ ජවාරම්කරුවන් කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර විශාලතම හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට දායක වූ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයට සහ විශේෂ කාර්ය බලකායට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගෞරවය සහ ප්‍රශංසාව පළ කරනවා. මෙම ක්‍රියාන්විතය රටේ අනාගත පරපුර වෙනුවෙන් ඉටු කළ උදාර මෙහෙවරක් බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. තවදුරටත් සිදු කරන මෙම මෙහෙවර වෙනුවෙන් තම පූර්ණ සහය සහ ආශිර්වාදය ලබා දෙන බවද ජනාධිපතිතුමා අවධාරණය කරනවා. පොලිස් මද්‍රව්‍ය කාර්යාංශය වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම නිලධාරීන් හමු වුණා. ඔවුන් දිරිගෙන් වූ ජනාධිපතිතුමා අත්අඩංගුවට ගත් මද්‍රව්‍ය තොගයද නිරීක්ෂණය කළා. පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදින නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති MR ලතීෆ්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති CD වික්‍රමරත්න, පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී TAC ධනපාල යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අනතුරුව පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා පසුගිය වැටලීම් වලට අදාළ තොරතුරුද නිරීක්ෂණය කළා. මද්‍රව්‍ය ජාවාරමට වැටබැඳීම සඳහා මේ වන විට ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. එය ක්‍රියාවට නැංගුණේ ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම සහ උපදෙස් මතයි. ඒ අනුව වැල්ලවත් ඇතුළු ප්‍රදේශ කිහිපයකදී පසුගිය කාලය තුළ හෙරොයින් ඇතුළු මද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමට හැකි වුණා. මද්‍රව්‍ය වැටලීම් සිදු කරන නිලධාරීන් දිරිගැන්වීමේ වැඩසටහනක්ද ජනාධිපතිතුමාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනවා. ජාත්‍යන්තර සම්බන්ධතා තවදුරටත් පුළුල් කරමින් විදෙස්ගතව සිටින මද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන්නන් සහ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරක්ෂකංශ ක්‍රියාබට නංවා තිබෙනවා. ඒ සඳහා විදේශවලද සහය හිමි වැත්තේ රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිතුමා එම රටවල් සමග ගොඩනගාගෙන ඇති සම්බන්ධතාවය හේතුවෙනුයි. එවැනි පසුබිමක් තුළ අපරාධකරුවන් රසක් නීතිය හමුවට ගැනීමට මේ වන විට හැකිව තිබෙනවා.
හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ මෙහෙයුම තුළින් රටේ දරුපරපුරේ අනාගතය සුරක්ෂිත වන බව ජනතාව පවසනවා. ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය ගෙන යන මෙම වැඩපිළිවෙල සමග සියලු දෙනා එක්විය යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඇත්තම යුද්ධය අවසන් වුණාට වැඩිය ලොකු කාර්යයක් තමයි මේ අපේ ගරු ජනාධිපතිතුමා නිලධාරීන් යුද්ධ අංශවල නිලධාරීන් එකතු වෙලා මේක සාර්ථකව කරගන්න ධෛර්ය ශක්තිය ලැබෙන්න ඕනේ. ඒක ගරු ජනාධිපතිතුමා විසින් විශේෂත්වයක් යොමු කරලා මේ මත්ද්‍රව්‍ය යෝජනා මේ රටෙන් මුලින්ම උපුටා දමන්න කටයුතු කරගෙන යෑම අපේ දැඩි ප්‍රසාදය එතුමන්ට ලබා දෙනවා මේ අවස්ථාවේදී. ජනාධිපති ගත්ත මේ තීරණය ඉදිරියටම පවත්වන්න ඕනේ කියලා කියන්නේ. අතරමඟට අතර කරන්න එපා. මත්ද්‍රව්‍ය අතනුවර ගන්න යන පොලිස් නිලධාරීන් ඒ සියලු දෙනාටම සියලු පාසුකම් ලබා දෙන්න කියලා මම ජනාධිපතිතුමාගේ ඉල්ලා සිටිනවා. පුළුවන් තරම් දඬුවම් දීලා අපේ මේ පොඩි පරම්පරාව ගොඩ ගන්න ජනාධිපති ගන්න තීරණය හරි හොඳ තීරණයක්. මරණීය දඬුවම් ක්‍රියාත්මක වෙන්න ඕනේ. අපි බුද්ධඝම රටක් ආශ්‍රිත කරන්න බෑ. ඒ වුණත් දඬුවම දෙන්න ඕනේ. වතු ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ වැඩපිළිවෙල වත්ම රජය ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සෙසු පළාත්වල ජනතාවට මෙන්ම වතු ජනතාවටද සමාන පහසුකම් ලබා දීම මෙවන විටත් සිදු කරන බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ. නිවාස 155ක් වතු ජනතාව වෙත ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. භගවන්තලාව ප්‍රදේශයේ ඉදිකරනු නිවාස 155කින් යුත් ගම්මානය වතු ජනතා අයිතියට පැවරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මේ සඳහා ඉන්දියා රජයේ ආධාරද හිමි වුණා. මෙම නිවාස යෝජනා ක්‍රමය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 175ක්. කම්කරු ජාතික පෙරමුණේ හා ජාතික කම්කරු සංගමේ නිර්මාතෘ දිවංගත වී.කේ. වෙල්ලේන්පුර මහතා සිහි කිරීම සඳහා ඒ නමින් මෙම ගම්මානය නම් කර තිබෙනවා. පර්චස් හතක ඉඩමක තනි නිවාස ලෙස ඉදි වූ සෑම නිවසක්ම විසිත කාමරයක්, නිදන කාමර දෙකක්, මුළු තැන්ගයක් හා සනීපාරක්ෂක පහසුකම් වලින් යුක්තයි. හරිත ගම්මාන සංකල්පය යටතේ ඉදිකරන මෙම සෑම නිවසක් සඳහාම වතු ජනතාවට හිමිකම් ඔප්පුවක්ද පිරිනැමෙනවා. මේ රටේ මේ කඳුකරේ ඉන්න වතුකරේ අනික් දෙවිඩ ජනතාවට ශ්‍රී ලාංකික පුරවැසිකමේ සම්පූර්ණ භුක්තිය තියෙන්න ඕනේ. ඒක නමට සීමා කරන්න බෑ. අධ්‍යාපන තියෙන්න ඕනේ, සෞඛ්‍ය තියෙන්න ඕනේ, ලංකාවේ ඕන තැනක රැකියා තියෙන්න ඕනේ. මේ හැම එකටම වඩා ජේ ජනතාවෙන් කොටසකටත් අනික් ජනතාව වාගේ අපේ කියන ඉඩම් ගම්මාන තියෙන්න ඕනේ. ඉස්සෙල්ලා රටට ගෙවල් හදනකොට වතුකරේට ලයින් කාමර හදන්නේ. දැන් වතුකරේ ජනතාවටත් අපි ගම්මාන හදලා දෙනවා. මේ පළවෙනි වතාවට වතුකරේ මෙහෙම ජාතික නිවාස වැඩසටහන ඇතුල් කරලා තියෙනවා. දැන් වත්තට හිර වෙන්නේ නැහැ. තරුණයන්ට, තරුණියන්ට වෘත්තීය පුහුණුව දෙන අලුත් වැඩසටහන් අපි ක්‍රියාත්මක කරනවා කියලා මම කියන්න කැමතියි. මොකද රැකියාවලට යන්න වෘත්තීය පුහුණුව ඕමනයි. ඒ විතරක් නෙමෙයි, දැන් ප්‍රාදේශීය සභා හතරක් තියෙන අලුතෙන් අපි ඇති කළා. නුවරඑළිය මේ ජනතාවට දැන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක් විවෘත කරලා තියෙනවා. දැන් පාසල් වලට දෙන්නේ වතුකරේ පාසල් කියලා නෙමෙයි, හොඳම පාසල් ළඟම පාසල් ඇතුලේ තමයි මුදල් දෙන්නේ. ඉතින් කඳුකරේ දුවේ ජනතාව අමතක කරලා නැහැ. ඒ ජනතාවත් ශ්‍රී ලාංකේය පුරවැසිකමේ සම්පූර්ණ භුක්තිය විඳිනවා. අමාත්‍ය පල්නිදි ගම්බරම්, ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් තරංජිත් සිංහ සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. Friends, Sri Lanka is our special neighbor. ශ්‍රී ලංකාව අපේ විශේෂ අසල්වැසි රටක්. මෙම නිවාස ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ඇති බැඳීම පෙන්නුම් කිරීමේ හොඳ උදාහරණයක්. ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ලබා දෙන නිවාස සංඛ්‍යාව 63,000ක්. ඉන් 47,000ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙනවා. එම ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකා රුපියල් බිලියන 50ක මුදලක් ලබා දීමට අපි කටයුතු කරනවා. නිවාසලාභී වතු ජනතාව තමන්ට නිවාස ලබා දීම පිළිබඳ රජයට ස්තුතිය පළ කළේ මේ අයුරින්. මෙච්චර කාලයකට දැන් තමයි අපිට අලුත් නිවාස හම්බුනේ. ගොඩක් සතුටුයි. අගමැතිතුමා ඇතුළු හැමෝටම ස්තුතියි. අපිට ගොඩක් සතුටුයි. කඳුකරේ ගොඩක් දෙනාට ගෙවල් ප්‍රශ්න තිබුණා. ඒ ප්‍රශ්න විසඳලා දුන්නට මේ ආණ්ඩුවට ගොඩක් ස්තුතියි. ලයින් කාමර වෙනුවට අපිට තනි ගෙවල් ලැබුණා. ඒ වෙනුවෙන් කටයුතු කරපු හැමෝටම බොහොම ස්තුතියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. මල්වතු මහ විහාරය වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු පරිශ්‍රවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන් වහන්සේ බැහැදුටුවා. මහනුවර දිස්ත්‍රික්කයේ ඇති විහාරස්ථාන සංවර්ධනය කිරීම පිළිබඳ මහානාහිමියන් සමග අග්‍රාමාත්‍යවරයා සාකච්ඡා කළා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රතිබුණා මේ නුවර පැරණි විහාරස්ථාන පන්සල්වල සංරක්ෂණය පුරාවිද්‍යාව එක්ක තිබෙන
ගැටලු ගැන සාකච්ඡා කරා. මම අපේ සංස්කෘතිය ඇමතුමා එක්කත් සාකච්ඡා කළා. ඒකට වැඩසටහනක් යොදන්න බලාපොරොත්තු වෙනවා. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියලිටිය ලෙස ඉතිහාසයට එක් වූ ITN බෑන්ඩ් ද බෑන්ඩ් අවසන් මහා තරගය අති උත්කර්ෂවත් ලෙස අද පැවැත්වෙනවා. ඒ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී කොළඹ නාලන්දා විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය අධ්‍යාපන අමාත්‍යාංශය හා ස්වාධීන රූපහානි මාධ්‍යජාලය එක්වයි බෑන්ඩ් ද බෑන්ඩ් රියලිටිය මෙරටට හඳුන්වා දුන්නේ. අවසන් මහා තරගය ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. එහි සිට එමතරතුරු ගෙනෙන්නේ අපනියෝජිත නිමේෂ චමත් සංකල්ප. ලෝකයේ ප්‍රථම බ්‍රාස් බෑන්ඩ් රියලිටි අධ්‍යක්ෂම ITN මාධ්‍යාලය කොළඹ නාලන්දා විද්‍යාලය ආදිශිෂ්‍ය සංගමය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එකට අත්වැල් බැඳගනිමින් දියත් කළ ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියලිටියේ කූට ප්‍රාප්තිය අද රාත්‍රියේ 7 සිට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට ඔබට රැගෙනට අපි සූදානම්. අපි රටේ පාසල් තූර්යවාදක කණ්ඩායම් 100ක් අතරින් අවසන් කණ්ඩායම් පහ උරනුර තරග වදින වේදිකාව තමයි ඔබ මගේ පසකින් මේ දකින්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා අද රාත්‍රී 7 සිට එකතු වන්න ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටියේ ග්‍රෑන්ඩ් ෆිනාලේ තරග උණුසුම අපිත් එක්ක බෙදා හදා ගන්න. ශ්‍රී ලංකාවේ ටෙලිවිෂනයේට අලුත් මානයන් රසක් තිරණය කළ ශ්‍රී ලංකාවේ ටෙලිවිෂනයේ මහගෙදර ITN මාධ්‍යාලය තමයි මේ දැවැන්ත අත්දැකීම වෙනුවෙන් අපේ රටේ තරුණ පරම්පරාවත් සමගින් අත්වැල් බැඳගන්නේ. ජාත්‍යන්තර මට්ටමේ තරඟ අත්දැකීමක් ඔබට අද රාත්‍රියේ සමීප කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි යලිත් ඔබට ආරාධනා කරනවා අද රාත්‍රියේ 7 සිට එකතු වන්න ඔබේ පවුලේ නාලිකාව ITN සමගින්. අපි සූදානම් ඒ සියලු දේ ඔබට එසෙනින් සමීප කරන්නට. ඉසුති නිමේෂ තොරතුරු ගෙනාවට බොරැල්ල පොලිසිය රථවාහනාංශයේ ස්ථාන අධිපතිවරයා අනතුරට ලක්කර පලාගිය ඩිපෙන්ඩර් රථය බතරමුල ප්‍රදේශයේ තිබී සොයාගැනුණා. අනතුරින් තුවාල ලැබූ ස්ථාන අධිපතිවරයා මේ වන විට ජාතික රෝහලේ දැරි සත්කාර එකකේ ප්‍රතිකාර ලබනවා. බම්බලපිටිය බුලස්පාර ප්‍රදේශයේදී රාජකාරී කටයුත්තක් සඳහා යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සුදු පැහැති ඩිෆෙන්ඩර් රථයක් පොලිස් ස්ථාන අධිපතිවරයා අනතුරට ලක්කර පලා ගොස් තිබෙනවා. මෙම රථය බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ 272 දරණ නිවසේ තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළා. අනතුරින් තුවාල ලැබූ බොරැල්ල පොලිසිය රථවාහනංශයේ ස්ථානාධිපතිවරයා ජාතික රෝහලේදී සැත්කමකට භාජනය කෙරුණු අතර මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ජාතික වකුගඩු අරමුදලේ මුදල් ප්‍රතිපාදන යොදවමින් ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය මහනුවරදී හෙට විවෘත කරනවා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. මහනුවර මහරෝහලට අනුබද්ධිතව ඉදිකළ වකුගඩු රෝගී සහන සත්කාරක සහ සුබසාධන මධ්‍යස්ථානය සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 628ක්. මෙම සත්මහල් වකුගඩු රෝග සහන මධ්‍යස්ථානය රුධිර කාන්දුකරණ ඒකකයකින් හා රෝගී ජනතාවට නේවාසික පහසුකම් සැපයීමේ නේවාසිකාගාරයකින් සමන්විතයි. වකුගඩු රෝගීන් පෙර හඳුනා ගැනීම් සායන හා පර්යේෂණ උපදේශන හා රෝග නිවාරණ සඳහා අධ්‍යාපනික තොරතුරු ලබා ගැනීමේ පහසුකම්ද මෙම මධ්‍යස්ථානය තුළින් ලබාගත හැකි වෙනවා. පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සමයේ තම ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ලද අරමුදල් උපයෝගී කරගනිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ස්ථාපනය කරන ලද ජාතික වකුගඩු අරමුදල මේ වන විට දෙස් විදෙස් දානපතින්ගේ ආධාර මත ශක්තිමත් අරමුදලක් බවට පත්ව තිබෙනවා. මහනුවර මහරෝ හලට අනුබද්ධිතව ඉදිකෙරෙන මෙම වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය සුවිශේෂී ව්‍යාපෘතියක් වන අතර අනුරාධපුරයේ සහ ගිරාඳුරු කෝට්ටේ යන ප්‍රදේශවල ඉදිකෙරෙමින් පවතින තවත් ව්‍යාපෘති දෙකක් නුදුරේදීම ජනතා අයිතියට පත්කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වෙන සාකච්ඡා සඳහා පක්ෂ නියෝජිතයන් එකඟතාවයකට පැමිණ ඇති බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහතා එකඟත්වයකට ඇවිල්ලා තියෙනවා මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ දෙක සාකච්ඡා කළ යුතුයි කියලා ඒ සන්ධානයක් පිහිටවීම පිළිබඳව. ඉතින් ඒ සාකච්ඡා තාම ආරම්භ වෙලා නැහැ. තීරණයකට එළවෙන්න පුළුවන් වන්නේ ඒ කණ්ඩායම් දෙක සාකච්ඡාවලින් අනතුරුව ඉදිරිපත් කරන වාර්තා සිරිසේන ජනාධිපතිට හා මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉදිරිපත් කරනවා. ඉන් අනතුරුව ඊට පස්සේ තමයි තීරණයක් ගන්න පුළුවන් වන්නේ.
එක්සත් ජාතික පක්ෂයේ එළඹෙන ඕනෑම මැතිවරණයකට සූදානම් බව මැති ඇමතිවරුන් පවසනවා. ඒ සඳහා පක්ෂයේ මනස සූදානමකින් සිටින බවයි මනෝරදී මාධ්‍ය විත අදහස් දක්වමින් එම පක්ෂ නියෝජිතයන් පෙන්වා දුන්නේ. දැන් අපි එක්සත් ජාතික පෙරමුණෙනොත් එහාගේ පුළුල් සම්දානයක් සකස් කරගෙන යන්නේ. දැන්ටමත් අපි මේ වැඩ කටයුතු අවසන් කරගෙන තියෙනවා. ඒ නිසා ඊළඟ මැතිවරණයට මුහුණ දෙන එක අපට කිසි ගැටලුවක් නැහැ. පළාත් සභාව වෙන්න පුළුවන්, පාර්ලිමේන්තුව වෙන්න පුළුවන්, ජනාධිපති තීරණය වෙන්න පුළුවන්. ඉතින් පැහැදිලිවම රටේ ජනතාව අවබෝධ කරගෙන තියෙනවා රටේ යහපත වෙනුවෙන් වැඩ කටයුතු කරන කණ්ඩායමක් එක්සත් ජාතික පෙරමුණේ ඉන්නේ කියලා. ඒ නිසා ඊළඟ මැතිවරණයට මුහුණ දෙනවා කියන එක අපට ගැටලුවක් නෙමෙයි. එක්සත් ජාතික පක්ෂයේ සම්ප්‍රදායක් තියෙනවා. හැම විටම ජනාධිපති වර්ණයක් ප්‍රකාශයට පත් කරාම අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වෙලා සමහර අවස්ථාවල කෘත්‍යාධිකාරී මණ්ඩලයත් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමත් ඒකාබද්ධව රැස් වෙලා අපි තීරණය කරනවා අපේ ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන විදිය ගැන. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ කවදාවත් ජනාධිපති වර්ණයේ අපේක්ෂකව නම් කරන්න කලබල වෙලා නැහැ. අපි හැමදාමත් කරපු විදියට මේ පාරත් කරනවා. නම් කරයින් පස්සේ අපි රැස් වෙනවා. රැස් වෙලා හරි පුජ්‍යලයව අපි නම් කරනවා. ජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම තුළින් අභියෝග ජයගත හැකි බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පවසනවා. ඒ සඳහා හරිත වැලිතුඩුපළ සංකල්පය කදිම නිදසුනක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. ඇත්තරම ඔබට දකින්නට ලැබෙනවා ඇති එදා වැලිගොඩ දාපු තැනක තිබුණු ස්වරූපයයි අද වැලිගොඩ දමන තැනක තියෙන ස්වරූපයයි. ඇත්තරම මේකදී අපි බලාපොරොත්තු වෙන දිවයින පුරා ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේදී අවසාන වශයෙන් ස්වභාව ධර්මයට හානියක් නොවන ආකාරයට ස්වභාව ධර්මයේ පැවැත්ම ආරක්ෂා වන ආකාරයට මෙම වැලිගොඩ දමන ස්ථාන පවත්වාගෙන යමු. මේ අපි ජනතාව අතරට ළඟා කර ගැනීම සඳහා තර්ගයක් විදිහට තමයි මෙම අර්ථ වැලිතුඩුපළ සංකල්පය ක්‍රියාත්මක වෙන්නේ. අපි මෙම අර්ථ වැලිතුඩුපළ තර්ගය සඳහා දිවයින පුරා අයිතුම්පත් 3123 ප්‍රමාණයක් අපි මේ වෙනකොට තර්ගය සඳහා යොමු කරලා තියෙනවා. අවසාන වටේ වෙනකොට මෙතනින් බලපත්‍ර 101ක් පමණ තේරලා තියෙනවා. ඉදිකිරීම් ශාස්ත්‍රය ඇතුළු විවිධ ශාස්ත්‍රවල විශාල වශයෙන් සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ වැඩ කටයුතු වලට අපිට අවශ්‍ය වෙනවා ස්වාභාවික සම්පත් වන ගල් වැලි වගේ ද්‍රව්‍ය. නමුත් මේ ස්වාභාවික සම්පත් නෙලා ගැනීමේදී පරිසරයට අවම හානියක් වන ආකාරයෙන් මේ සිදු කරන්නේ කොහොමද කියන එක අමාත්‍යාංශයක් වශයෙන් ගත්තාම අපිටත් ඇතිවෙච්ච කාල ප්‍රශ්නයක්. ඇත්තටම ඒකට විසඳුමක් විදිහට භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් මේ හරිත වැලි තොටුපළ කියන අලුත් සංකල්පය හඳුන්වලා දුන්නා. මේක අපේ මූලිකම අරමුණ වෙන්නේ මෙම ගංගා පරිසර පද්ධතිය විද්‍යානුකූලව ආරක්ෂා කර ගැනීම. ඒකෙදී අපි විශේෂයෙන්ම අපි අවධානය යොමු කරනවා ට්‍රැක්ටර් ගංගාවට ඇතුළත් කිරීම අපි නතර කරන්න. ඒක මේ වෙනකොට සම්පූර්ණයෙන්ම දිවයින පුරා ට්‍රැක්ටර් ගංගාවට ඇතුළු කිරීම නතර වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් අපි බාධක වැටක් අපි සකස් කරලා තියෙනවා. ඒකට වැලි කමතේ. ඒ අපි ගංගාවේ ඉඳන් අවම වශයෙන් අඩි 12ක් 15ක් වගේ දුරක පවත්වාගෙන යන්නේ කියලා මෙයාලට උපදෙස් දීලා තියෙනවා. ඒත් එක්කම අඩි 3ක් එහෙම නැත්නම් මීටරයක් වෙනසේ එක් පිවිසුම් මාර්ගයක් භාවිතා කරන්න කියලා කියනවා. මෙන්න මේ විදිහට තමයි මේකේ සාධක සකස් කරලා තියෙන්නේ. බලපත්‍රලාභීන් කලින් තිබ්බට වැඩිය ඉතාම සාර්ථක විදියට මේ ව්‍යාපාරය කරන්න හුරු වෙලා තියෙනවා. තරංගයකට අමතරව මිනිසුන්ගේ ආකල්පයේ වෙනසක් ඇතිකරන ලොකු පිටුවහලක් වෙලා තියෙනවා මේ හරිත උඩපළ වැඩසටහන. අපේ පරිසර ව්‍යසනයක් වෙලා තිබුණා. අපි වැලි ජාවාරම කියලා මේක හඳුන්වමින් තියෙන්නේ. මම හිතන්නේ මේ සංකල්පයේ යටතේ වඩා විධිමත්ව යුරු කාදනයේ නොවන පරිදි යුරු ආරක්ෂා වෙන පරිදි ජනතාව දැනුවත් කරමින් නීති රීති මත නෙමෙයි නීති රීති කොයි විදිහද ජනතාව පිළිගන්නේ කියන සංකල්පයත් ජනතාව අතරට ගෙන යන්න සමත් වුණා. ඒක නිසා මම හිතනවා මේ හරිත වැලි තොටුපළ සංකල්පය මේ තරංගාවලිය යටතේ මේ වැඩපිළිවෙලත් එක්ක ගහවැල හිටවනකොට ගහකොළත් එක්ක ඉන්නකොට හදවතට පුදුම සැනසීමක් දැනුණා. ඊට පස්සේ මුළු හදවතින්මයි මේ සංකල්පයත් එක්ක අපි හිටියේ. මුළු ලංකාවේම ඉන්න ආදරණීය වැලිතොටුපළවල් හිමිකරුවන්ටත් මම කියන්න කැමතියි, ඔබලා අත්විඳ බලන්න මේ වෙනස. ඔබලට දැනේවි තමන්ගේ හදවතටම මෙහි තියෙන සුන්දරත්වය. මෙතන අවශ්‍ය වෙන්නේ ඇත්තටම නීති රීති ක්‍රියාත්මක කිරීමත් ඇත්තටම අවශ්‍යයි. නමුත් ඊටත් වඩා මිනිසුන්ගේ මනස හදන එක මේ ආකල්පමය වෙනස ඇති කිරීම තුළින් ඇත්තටම අපිට පරිසරය ඉතාමත් හොඳ විදිහට සංරක්ෂණය කරගන්න පුළුවන්. මොබිටෙල් කෑෂ් බුනන්සා වෙළඳ ප්‍රදර්ශනය සහ සැණකෙළිය බදුරලිය කඹුරාවල මහාවිද්‍යාල පරිශ්‍රයේදී ඊයේ දවස පුරා පැවැත්තුණා. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සේදුව සකුරා සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගයේද ඊයේ පැවැත්වුණා. ඒ දිවයිනේ ජනප්‍රිය ගීතරු රසකගේ සහභාගීත්වයෙන් සංගීත ප්‍රසංගයේ නැරඹීම සඳහා අති විශාල පිරිසක් බදුරලිය කඹුරාවල මහාවිද්‍යාල පරිශ්‍රයට එක්ව සිටියා. සංගීත ප්‍රසංගයේ ITN ඔස්සේ ඊයේ රාත්‍රියේ සජීවව විකාශය කෙරුණා. වේදනා උහුල
ජනාධිපතිතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහභාගී උත්සව සහ වැඩසටහන් ඇතුළත් ජනපති මෙහෙවරක සද්දින මතක විශේෂාග්‍ය ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk ජනපති මෙහෙවරක සද්දින මතකය. පෙබරවාරි 18 වන සඳුදා දිලිඳුකම පිටුදකීම සඳහා ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලය මගින් ප්‍රයත්න කරනු ලබන ග්‍රාම ශක්ති වැඩසටහනේ බස්නාහිර පළාත් මෙහෙයුම් කමිටුව මෙදින ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. අනතුරුව ජනාධිපතිතුමා දොම්පේ වල්ලරඹ ග්‍රාම ශක්ති නිෂ්පාදන ගම්මානයේද නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. පෙබරවාරි 19 වන ගෞරවාදා සෑම පුන් පොහෝ දිනකම දිවයිනේ ප්‍රධාන විහාරස්ථානයක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජනපති සදහම් යාත්‍රා ධර්ම දේශනා මාලාවේ 47 වන දම් සභාව මෙදින පානදුර පින්වත්ත සද්ධර්මාකර පිරිවෙන් විහාරස්ථානයේ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. පෙබරවාරි 20 වන බදාදා දේ දරුවන් සුරකිම වෙනුවෙන් ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීමෙන් ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක දරුවන් සුරකිමු ජාතික වැඩසටහනේ කොළඹ දිස්ත්‍රික් සමුළුව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. මද්රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය වෙනුවෙන් පත්කල අන්තර්පාලක මණ්ඩලයේ සමාජිකයින්ට පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු වූයේ ජනාධිපති කාර්යාලයේදී. පෙබරවාරි 21 වන බ්‍රහස්පතින්දා ග්‍රාම ශක්ති දකුණු පළාත් මෙහෙයුම් කමිටුවද මෙදින හම්බන්තොට පරිපාලන සංකීර්ණයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා. පෙබරවාරි 22 වන සිකුරාදා උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතියේ ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපතිතුමා මෙදින එක් වුණා. මම බලයට පත් වෙලා මෑත යුගයේ ලෝකයේ කිසිම නායකයෙක් නොකළ තමා තේතු වුණු බලයට පත්වීමෙන් පසුව තමා තේතු වූ බලය තමාගේ බලය දන් දීලා තිබෙනවා. මම එහෙමයි මේ ආණ්ඩුවේ කටයුතු වලට සහයෝගය දීලා තිබෙනවා. ඊටාම පවිත්‍ර චේතනාවෙන් ඒ අරමුණු ඉෂ්ට කරගන්න. නමුත් මම කියපු සුජාත දරුවා 19 වෙනි සංශෝධනය මට කනගාටුයි කියන්න සමා වෙන්න ඒ සුජාත දරුවා මට පේන විදිහට නම් අපචාරයට ලක් වී තිබෙනවා. තම සතු බලය දන් දී යහපත පතන නරපතියෙකුට නොරිසිය පැදිවල ගමන නෙකබාධක ජයගෙන ආ මග හැඳින ජනපති පැතුම ජන ජය සැතුමය නිතින. ජනපති මෙහෙවරක සද්දින මතකය.